සම්මා සම්බුදු සරණයි ලෝ වැසි ඔබ සැමටම අපේ ජීවිතවල අපිට සැනසille ළඟා කර දෙන්නේ අපි හොඳින්ම දන්නා ඉවසිල්ලයි ඒ ඉවසිල්ල ගැන සිහිපත් කරමින් ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි මහේෂිකා මල්කාන්ති මහත්මිය යන දෙපළ විසින් ඒ සිහිපත් කිරීමත් සමගින් අද දවසේදී මේ සඳහා දායකත්වය ලබා දුන් පින්වත් පිරිසට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් අපේ හේවිසි වාදනය කරන කලාකරුවන් විසින් ශබ්ද පූජාව පවත්වන අතරතුරදී ප්‍රථමයෙන්ම තුන් ලෝකයක් නිවාසනහලු ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කිරීමෙන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට චාරිත්‍රානුකූලව ධර්මදේශනාවට ආරාධනා කිරීම සඳහා දැහැත්වට්ටිය පිළිගන්වන හැටියට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාවේ අද මාතෘකාව චිත්ත ඉද්ධිපාදය. ඉතින් ඒ ආශ්‍රයෙන් කියන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන් අපි හැමදිනාම තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. සාධු සාධු සාධු. අවසරයි නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදණ්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදණ්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ත සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස තත්ථ කතමෝ චිත්තිද්ධිපාදෝ ඉද භික්ඛෝ යත්මින් සමයේ ලෝකුත්තරං ඥානං භාවේති නීයානිකං අපචගාමින් දිඨිගතානං පහනාය පඨමාය භූමියා පත්තියා විවිච්ඡේව කාමේහි විවිච්ඡං අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං සමාධිජං පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති යං තත්මින් සමයේ චිත්තං මනෝ මානසං මනෝ විඥාන ධාතු අයං බුච්ඡති චිත්තිද්ධිපාදෝති වාසනාවන්ත පින්නතුනේ රට පුරා ලෝකේ පුරා ධර්ම ශ්‍රවණය කරන බොහෝ දෙනා සමග ඔබ හැම දෙනාමත් බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මේ ධර්ම දේශනාවට සමන් දෙන්න සූදානම් වෙන්නේ 2600 සම්බුද්ධ ජයන්තම් බුද්ධත්ව ජයන්තිය දැන් සම්පූර්ණ වේගණ යනෝ මේ ඉදිරි වෙසක් පෝය දවස වෙනකොට ඒ වර්ෂය සම්පූර්ණ වෙනවා වර්ෂයක් තිස්සේ විවිධ මාධ්‍යවලින් විවිධ ආකාරයෙන් ජනතාවට මේ සම්බුද්ධත්ව ජයන්තියේ අගේ පැහැදිලි කරමින් පිළිවෙතින් පිළ ගැසෙන්නට ඒ කියන්නේ වඩ වඩා ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙන්න මඟ පෙන්වමින්
පසුගිය කාල සීමාව ගත වුනේ. දැන් මේ වෙසක් බොහෝ දිනයක් නිමිති කරගෙන මේ බෞද්ධයා නාලිකාව මගින් විශේෂ ධර්ම දේශනා මාලාවකුත් සංවිධානය කර තිබෙනවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යටතේ පැය 24ම විවිධ ආගමික වැඩසටහන් වලින් මේ බෞද්ධයා නාලිකාව, බෞද්ධයා ගුවන් විදුලිය, බෞද්ධයා රූපවාහිනිය අපේ රටේ ලෝකේත් ධර්මයට කැමති අය සඳහා බොහොම පරිශ්‍රමයක් දරලා බොහොම මහන්සියෙන් බොහොම හොඳ කරුණාවෙන් මේ සියලු ආගමික කටයුතු සංවිධානය කරගෙන යන්න. මේ දායකත්වයේ ලබා ගැනීම එක පැත්තකින් මේ වැඩ කටයුතු වලට සහයෝගය දීමක්. ඒ තුලින් රටට ලෝකයට ධර්ම ප්‍රචාරය කරන්න පුළුවන්කම ලැබෙන. අද ධර්ම දේශනාවේදී ජායල ලුර්දු මාවතේ 29 එක ලිපිනේ පදිංචි ගිහාන් අනුරුද්ධ මහත්මයාත් මහේෂිකා මල්කාන්ති මහත්මියත් යන දෙපළ දායකත්වයේ ලබාගෙන ලොකු ධර්ම දානමය පින්කමක් මේ සිදු කරා. මේ ධර්ම දානමය පින්කම තුලින් Taman හොඳ ප්‍රතිඵල ලබනවා වගේ රටට ලෝකයට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්න පුළුවන්. ඒ ධර්මයේ ගැන කල්පනා කරලා ඒ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගෙන යම් තාක් හොඳින් ක්‍රියා කළොත් ඒ තාක් හොඳින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන. මොනවාද මේ ප්‍රතිඵල? මේ අපේ මනුෂ්‍ය ජීවිතයේ වඩ වඩා අලංකාර කරගෙන වඩ වඩා දියුණු කරගෙන වඩ වඩා සුවදායක කරගෙන ජීවත් වෙන්න අපට එක පැත්තකින් මඟ පෑදෙනවා. ඒ වගේ දීර්ඝ සංසාර ගමන පියවරෙන් පියවර වාසනාවන්ත කරගන්න අපට මේ තුලින් ධර්මයේ තුලින් මඟ පෑදෙනවා. එපමණක් නොවේ අප හැම දිනම බලාපොරොත්තු වෙන්නේ මේ කරදරකාරී දීර්ඝ සංසාර ගමනින් නිදහස් වෙන්න. ඒ සඳහා අපට පිහිට වෙන්නේ ධර්මය. ධර්මයේ හරියට තමන්ගේ මෑණියන් වගේ පියාණන් වගේ කියන දේශනාවක් තියෙනවා. ධම්මං විනා නත්ති පිතාච මාතා. අන්න ඒ නිසා ධර්මයේ හොඳින් ආරක්ෂා කරන්න අපට එදා බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කළා. උන්වහන්සේගේ අනුශාසනාවන් අනුව තමයි අපි වඩ වඩා ක්‍රියාත්මක වෙලා අපි මේ සංසාර ගමනත් අප වාසනාවන්ත කරගත යුත්තේ. පින්නතුනේ අද ධර්මදේශනය සතර ඍද්ධිපාද වලින් මේ චිත්ත ඉද්ධිපාදය පිළිබඳවයි. චිත්ත කියන්නේ සිත. සිත බොහොම ශක්තිමත් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ සිත ශක්තිමත් වෙච්ච තරමට තමයි අපට නිවැරදිව කල්පනා කරලා නිවැරදි ගමන් මඟක අපට යන්න පුළුවන් වෙන්නේ. යම්කිසි ප්‍රතිපත්තියක් හිතට ගත්තම ඒ ප්‍රතිපත්තිය හොඳින් ආරක්ෂා කරන්න හොඳ චිත්ත ශක්තියක් තියෙන්නත් ඕන. මා මුලින් මාතෘකා වශයෙන් සඳහන් කළේ විභංග ප්‍රකරණේ සඳහන් වන පාඨයක්. මේ ඉද්ධිපාද ගැන සඳහන් වන විභංග ප්‍රකරණයක පැත්තකින් අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, විසුද්ධි මාර්ගය, අභිධර්මාර්ථ සංග්‍රහය වැනි පොත්පත්වල මේ පිළිබඳව විවිධ ආකාරයෙන් විවිධ විග්‍රහයන් ඉදිරිපත් කරලා තියෙනවා. සූත්‍රාන්තනාය අනුව, අභිධර්ම ක්‍රමයේ අනුව ඒ පැහැදිලි කිරීම දිහා බැලුවම අපට පේන පොදු ලක්ෂණය තමයි
අපේ සිත අපි පිරිසිදු කරගන්න ඕන අපේ සිත අපි ශක්තිමත් කරගන්න ඕන සිත ශක්තිමත් වුණොත් අපට නිවැරදිව ඉදිරියට අපේ සිත වඩ වඩා දියුණු තියුණු කරමින් ඉදිරියට යන්න පුළුවන් වෙනවා පින්නතුනේ මේ මෙතෙන්දි සඳහන් කරනවා තත්ත කතමෝ මේ චිත්තිද්දි පාදෝ මොකද්ද මේ චිත්තිද්දි පාදයයි කියලා කියන්නේ චිත්ත රුදි පාදයයි කියලා කියන්නේ කොහොමද ඉද බික්ඛෝ යස්මින් සමේ ලෝකුත්තරං ඥානං භාවේති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා යම් දවසක ලෝකෝත්තර ධ්‍යාන භාවනා කරනවා නම් ලෝකෝත්තර ධ්‍යාන භාවනා කරනවා නම් කුමක් සඳහාද නීයානිකං අපචේගාමේ ඒ ලෝකෝත්තර ධ්‍යාන වඩන්නේ ඒව නීයානික නිර්වාණයට ලං කරන නීයානික නිර්වාණය ලබා දෙන නිර්වාණය ලබා දෙන ඒ වගේ අපචය ගාමින් කියන්නේ නිවන් දැකීමට අපට උදව් කර එතකොට හාමුදුරුවෝ මේ ලෝකෝත්තර ධ්‍යාන වඩන්නේ මේ නිර්වාණ ධර්මයේ ළඟා කර දෙන ධර්මවලයි නිර්වාණ ධර්මයේ ළඟා කර දෙන ඒ සඳහා අප පීවරෙන් පීවර ඉදිරියට ගෙන යන ධ්‍යාන වශයෙන් තමයි මේ භික්ෂූන් වහන්සේලා මේ ධ්‍යාන වඩන. එතකොට ඒවයි තියෙන ඒකේ අරමුණක් තමයි දිට්ඨිගතානම් පහනාය. මේ දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි වැරදි කල්පනාවල්. අපේ තියෙනවානේ සංසාරය ගැන විවිධ මතභේද. සංසාරයේ අගමුල ගැන ඒ වගේ ධර්මයේ දේශනා කරන ශාස්ත්‍රවරයන් වහන්සේ ගැන මේ සත්වයන්ගේ සංසාර ගමන ගැන මේ බුද්ධිමත් මනුෂ්‍යයන් කරන පින්දහම් පිළිබඳව ආදී වශයෙන් විවිධ මිත්‍යා අදහස් තියෙනවා. ඒ දිට්ඨිගතානම් පහනාය තමයි මේ සියල්ලක් කරන්නේ. මිත්‍යා දෘෂ්ටි බැහැර කරන්න. ඒ වගේම පින්නතුනේ පඨමාය භූමිය පත්තිය මේ ලෝකෝත්තර ධ්‍යාන වඩනකොට අපට ඒකේ ප්‍රධාන පදනම වෙන්නේ පසුබිම වෙන්නේ ප්‍රථම ධ්‍යානය. පින්නතුන් දන්වානේ ධ්‍යාන ප්‍රථම ධ්‍යාන, ද්විතීයි ධ්‍යාන, තෘතීයි ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා හතරක්. ඊළඟට ඒවත් එක ධ්‍යාන විශේෂයක්. ඊළඟට තව ධ්‍යාන විශේෂයක් තියෙනවනේ ආකාසානං ඡායතන විඤ්ඤාණං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන තවත් හතරක් තියෙනවා මේ කොටසක් රූපාවචර ධ්‍යාන රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදීමට හේතු සාධක වෙන යන්න ශක්තිය ලැබෙන ධ්‍යාන තවත් කොටසක් අරූපාවචර බ්‍රහ්ම ලෝකවලට එහෙම යන්න මග පෑදෙන ශක්තිය ලබා දෙන ධ්‍යාන. ඒ හැබැයි ලෞකික වශයෙන් බැලුවම පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිට වුණත් මේ ධ්‍යාන ලබන්න පුළුවන් ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන ඒවා ලබන්න පුළුවන්. ඒවටත් ඉතින් මෙන්න මේ ප්‍රතිපත්තිය තිබිය යුතුයි කියලා ඒ කාලේ මහා වෛශ්‍රීවරු එහෙම ඒ ධ්‍යාන වඩලා තියෙනවා. ඒ වයිනොත් විවිධ වරදි ප්‍රතිහාරය ආදී පාන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් අර නීයානිකං කියලා කියනකොට නිර්වාණය ළඟා කර දෙන නිර්වාණය ළඟා කර දෙන නිර්වාණයට යන්න නම් මේ ධ්‍යාන වඩන්න ඕන ලෝකෝත්තර වශයෙන්. එතකොට සඳහන් කරන්නේ ප්‍රථම ධ්‍යාන සෝවාන් මාර්ගචිත්තේ සෝවාන් ඵලචිත්තේ ආදී වශයෙන් සෝවාන් සක්‍රදාගාමී අනාගාමී අරහත් කියන
මෙන්න මේ මාර්ගඵල අර ධ්‍යාන පසුබිම් කරගෙන ධ්‍යාන පදනම් කරගෙන ධ්‍යාන වඩලා ධ්‍යානය ධ්‍යානය තුලින් තමන්ගේ සිත උංගාක් සංසුන් කරගෙන සංවර කරගෙන කෙලෙස් බලවේග හොඳටම යටපත් කරගෙන ඊළඟට මේව හරවන්න ඕන අපි අර සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරත් කියන ඒ පැත්තට ඒක තමයි ලෝකෝත්තර ක්‍රමය සෝවාන් වෙන පුද්ගලයෝ සක්‍රදාගාමි අනාගාමි අරහත් වෙන ඇත්තෝ කෙලින්ම නිවන් දකින්න බලනවා මිසක් අපි දිව්‍ය ලෝකවලට යන්න ඕන බ්‍රහ්ම ලෝකවලට යන්න ඕන කියලා එහෙම කල්පනාවක් නැහැනේ අවශ්‍යතාවකුත් නැහැනේ හැබැයි සෝවාන් වුණාම හත් වරක් මේ සංසාරේ නැවත නැවත උපදිනවා නැවත නැවත ඉපදීමේ ශක්තිය තියෙනවා හත් වරක් සෝවාන් මාර්ගඵලලාභියට සක්‍රදාගාමි ඇත්තන්ට එක්වරක් නැවත මේ මනුෂ්‍ය ලෝකෙටත් එන්න පුළුවන් අනාගාමි ඇත්තු මෙහාට එන්නෙම නැහැ ඔය සුද්ධාවාසවලදී එහෙදිම රහත් වෙලා නිවන් දකින්න රහතන් වහන්සේලා කොහෙවත් වෙන වඩින්නෙම නැහැ උන්වහන්සේලාගේ නියමිත ආයුෂ ප්‍රමාණය අවසන් වෙනකොට ආයු සංස්කාරයේ බැහැර කරනවා බැහැර කරලා උන්වහන්සේලා නියමිත දවසට පිරිනමම් පාන එතකොට හරියට අපි තෙල් පහනක් දැල්වලා තියෙනවා තෙල් පහන නිමුවා වගේ තමයි තෙල් පහන නිවුනම් පස්සේ මේ දැල්ල කොහෙටද ගිහිලා හොයාගෙන යන්න හැම බෑනේ නේද බෑ ඒ මාර්ගඵල වලින් බලාපොරොත්තු වෙන්නේ කෙලින්ම මේ කෙලෙස් අපි සංසාරේ බැඳ තබන බලවේග මේවා ටිකෙන් ටික අඩු කරලා යටපත් කරලා නැත්තට නැති කිරිලා තමයි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ ලෞකික ධ්‍යාන වලින් ඒ తත්වය එහෙමම ලැබෙන්නේ නැහැ මේ ආයත පුළුවන් දැන් ඔය මේ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන වැඩුවම පස්සේ මේ රූපාවචර බ්‍රහ්ම ලෝකවලදී මහා දීර්ඝ කාලයක් වාසය කරන්න පුළුවන් බොහොම නිමිසනහිල් ඒ වගේ අරූපාවචර ධ්‍යාන ලැබුවම පස්සේ තවත් ඊටත් වඩා බොහොම සැනසිලිදායකව කල්ප ගණන් ඉන්න ස්වභාවය තමයි සඳහන් කරන්නේ නමුත් පින්නතුනේ සසර කෙලවරක් නැහැනේ නැවත නැවත ආපහු එන්න සිද්ධ වෙනවා නැවත නැවත ආපහු එන්න සිද්ධ වෙනවා කල්ප ගණන් ඉඳලා හරි එන්න සිද්ධ වෙනවා ධානලාභීන්ට ආපහු එන්න සිද්ධ වෙනවා ඒ නිසා බුදුහාමුදුරන්ගේ ක්‍රමේ හැටියට මේ ධාන බොහොම හොඳ ශක්තියක් තියෙන ඒ වගේ හොඳ ප්‍රබල අතිවාරමක් තියෙනවා එතන අපේ ලෝකෝත්තරාංශයට යන්නත් ලෝකෝත්තරාංශයට යන අයට මේ මනුෂ්‍ය ලෝකෙදී වුණත් නොඑක් ආකාරයේ වෘද්ධි ප්‍රාතිහාර පාමෙන් වැඩ ඉන්න වුණත් පුළුවන්කම ශක්තිය සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ නිසා මෙතෙන්දී අර සෝවාන් මාර්ග ඵල මේවත් පදනම් කර කර තමයි මේ ඉදිරියට යන්නේ ඒ පදනම තමයි මේ ධ්‍යාන. එතකොට ධ්‍යාන තුලින් දැන් අපි පළවෙනිම එක ගත්තොත් විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහරති. අන්න ප්‍රථම ධ්‍යානයේ ලබන පුද්ගලයාට ලැබෙන වරප්‍රසාද ටික. භාවනා අරමුණට සිත යොමු කරනවා ඒ භාවනා අරමුණේ සිත හසුරුවනවා විතක්ක විචාර එයින් ලබන ලොකු සැනසුම අනුව හොඳ සතුටක් ඇති වෙනවා හොඳ ප්‍රීතියක් පීතිසුඛං ඒ ප්‍රීතිය සුවය විඳිමින් ප්‍රථම ධානයටපත් වෙනවා හැබැයි එතනින් නතර වෙන්නේ නැහැ බොහෝ දෙනා ඒ ධානමුණත් ටිකෙන් ටික ඉදිරියට ගමන් කරනවා ඊළාට දැන් ඔය විතක්ක විචාර දෙක තියෙන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානය ඊළාට පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධානය
සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය මේක මේ සූත්‍රාන්ත ක්‍රමයට එතන තියෙන ධාන හතරක් අභිධර්මයේ ක්‍රමයට ගියාම පහක් තියෙනවා ධාන පහක් තියෙනවා පංච මධ්‍යානයේ වඩලා තමයි ආකාසානං ඡායතන ආදී ඉදිරියට වඩන්නේ දැන් එතකොට මේ මේ ස්වභාවයේදී විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමජ්ජානං උපතම්පජ්ජ විහෙරති එතකොට කියන්නේ යන් තස්මින් සමේ චිත්තං මනෝ මානසං මනෝ විඥාන ධාතු අයං බුච්ඡති චිත්තිද්දි පාදු අන්න අර තත්පෙන් සිත සංසුන් කරගත්තම අන්නේ සංසුන් කරගත්ත සිත තමයි මේ චිත්ත මෙතන ඍද්ධිපාදයක් බවට පත් වෙන්නේ. ඒ සංසුන් සිත. ඒක තමයි පදනම කුමක් සඳහාද ඊළඟට මේ ඍද්ධිපාද කියන ඒවා මේ බොහොමයක් වඩන්න දිනු කරන්න තියෙන ශක්තිය ඉන්නේ. දැන් මේ දවස්වල මා හිතනවා ඍද්ධිපාද දෙකක් ගැන විස්තර ඍද්ධිපාද ගැන කතා කරන්න ඕනම නැහැ දැන් ඕන තරම් බණහලයි දවස් දෙකකම බණහලනේ තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් බැලුවොත් චන්දිද්දිපාද අපේ භාවනාවට අපේ බලගත් ආසාවක් තියෙන ඕන කැමැත්තක් තියෙන්න ඕන කැමැත්ත වැඩි වෙච්ච තරමට තමයි භාවනාවේ සිත රඳවගෙන අරමුණේ සිත රඳවගෙන භාවනාව ඉදිරියට ගෙනියන්න පුළුවන් බෙන් ඔය කසින භාවනාදී තියෙනවා පටවි කසින අපෝ කසින තේජෝ කසින වායෝ කසින ආදී කසින ඒ කසින භාවනා වැඩුවන් අපේ ওই සමත 40 කර්මස්ථාන වශයෙන් විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවානේ ඒව වැඩුවම පුදුම ශක්තියින් මේ සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය යంత్ర සූත්‍ර ආදී කිසි දෙයකින් කරන්න බැරි පුදුම දේවල් කිරීමේ ශක්තිය තියෙන ඒ නිසා ඒ කසින භාවනා දිගින් දිගට වඩලා ඒවයින් ධ්‍යාන ලබන ඒ ධ්‍යාන තුලින් ඊළඟ තමන් නැවත අරමුණු කළා ඒ ධ්‍යානයට සමවැදිලා ඕන යම්කිසි විශේෂ ප්‍රාතිහාරයක් එහෙම පානවා නම් ඒව කරන්න වෙන්නේ එතකොට ඒ නිසා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා ලෞකික අංශයෙන් බැලුවම මේ පංචාභිඥා අෂ්ඨ සමාපatti පංච අභිඥා ඒ පංච අභිඥාකේ අභිඥා කියන්නේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න දේවල්. පංච අභිඥා කියනකොට ඉද්ධි විදං, දිබ්බ සෝතං, පරචිත්ත විජානනං, පුබ්බේ නිමාසානුස්සති, චුතූපපාත. ෂට් අභිඥා කියනකොට ආසවක්ඛේ කියලා එකකුත් එක්ක අහුවෙනවා. පංච අභිඥා ලැබපු පුද්ගලයා නිවන් මගේ යනකොට ආස්රවක්ෂේ කරඥාණය ලැබුවොත් ඔන්න රහත් වෙනවා ඊළඟට. බුදු සමයෙන් පිටායට වුණත් මේ පංච අභිඥා උපදවා ගන්න පුළුවන්. ඔය අපේ බණ පොත්වල කොච්චරවත් සඳහන් වෙනවා නොඑක් ඍෂිවරු ධ්‍යාන ලබලා ඒ ධ්‍යාන බලයෙන් අහසින් යනවා. අහසින් යන්න පුළුවන්. පොළවේ කිමිදෙන්න පුළුවන්. වතුරේ ඇවිදින්න පුළුවන්. වගේ නොඑක් දේවල් තියෙනවා. දැන් පටවි කසනේ වඩපු ඇත්තන්ට පුළුවන්කම තියෙනවා මේ පොළවේ කිමිදෙන්න උනත් පුළුවන්. ආපෝ කසනේ වැඩුවම මුළු ප්‍රදේශයක් උනන් සම්පූර්ණ ජලයක් බවට ජලාශයක් බවට පත් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේ තේජෝ කසනේ එහෙම වැඩුවොත් මුළු ප්‍රදේශයක් මහා ගිනි ජාලාවක් බවට පත් කරන්නත් පුළුවන්කම තිබෙනවා. ඒ වගේ විවිධ ශක්තීන් ඒවයි තියෙනවා. ඉතින් පින්නතුනේ අන්න ඒ වගේ ශක්තීන් පිළිබඳව කල්පනා කළාම මේ චිත්තිද්දි පාදයේ දිනු කර ගන්න උනත් මේ චිත්තිද්දි පාදයේ දිනු කර අය කරන අර විවිධ ප්‍රාතිහාර දිහා බලලා ඒ ප්‍රාතිහාර වල වටිනාකම් ඒ කියන්නේ බැලුවම සමහර වෙලාවල් තියෙනවා බොහොම වටින වෙලාවල් බුදුහාමුදුරුවෝ නිතරම මේ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ජනතාවට දීම සඳහා මේ ඍද්ධිමය ක්‍රම
අනුගමනය කරන්න එපයි කියලා දේශනා කළා තියෙනවානේ. මොකද හේතුව මේ 이르දමේ ශක්තියට වඩා ඉහළ ශක්තියක් මේ රහත් භාවය තුලින් ලැබෙන්නේ සතරෙන් නිදහස් වීම තුලින් ලැබෙන්නේ. ඒ මහා 이르ෂි බරු මේ ප්‍රාතිහාර්ය පෑවත් ඒගොල්ල සසරෙන් නිදහස් නැහැ. සසරෙන් නිදහස් නැත්නම් ඒ අයත් මේ වෙනස් වෙන සුළු ලෝකේ වාසය කරන. ඒ වෙනස් වෙන සුළු ලෝකේ වාසය කරන අයට මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ධර්මතාවන් ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි ඔය 이르දි ප්‍රාතිහාර්ය පෑමම බුදුහාමුදුරෝ අගය කළේ නැහැ. ඒක වෙන අයත් කරනවා. වෙන 이르ෂිවරුත් කරනවා ඒක සමහරු. හැබැයි ඒගොල්ලොත් අර වගේ මේ ලබලා තිබෙන්න ඕන නිකම්මත් බෑ ඒගොල්ලන්ට පඤ්ඤා මේ පංචාභිඥාස සමාපත්තිය ආදී ලබලා තියෙන්න ඕන. ඒ තුලින් තමයි ඒව කරන්නේ. නමුත් එතනින් ඒ අය සසරින් නිදහස් තත්ත්වයට පත් වෙලා නොවේ. එතකොට බුදුහාමුදුරුව බෞද්ධ ගිහි පැවිදි දෙපක්ෂයටම අවවාද කරන්නේ තමන්ගේ විවිධ දක්ෂතා සඳහා මේ 이르දි ප්‍රාතිහාර්ය පෑමේ ශක්තිය ඇති කර ගැනීම බොහොම හොඳයි. ඒව ඇති කර ගන්න ඕන. නමුත් ඒවයින්ම නෙවෙයි ධර්ම දූත සේවාව සිදු කරන්නේ. බලන්න අපි කක් දෙකක් අරගෙන බලමු. දැන් බුදුහාමුදුරුවෝ සතර 이르දි පාද වඩලා නිසා ඕන වෙලාවක අවශ්‍ය ධානයකට ක්ෂණිකව මේ සමවැදිලා ඒ තුලින් පුදුම විදියේ දේවල් කරන්න පුළුවන්කම තිබේ. පුදුම දේවල් කළා ඒකා. මුල්ම කාලේ උරුවෙල් දනව්වට වැඩියා. උරුවෙල් දනව්වට වැඩලා ඒකේ ඉන්නමා ආ ප්‍රසිද්ධ තාපසේ ගෝලියෝ 500ක් පිරිවරාගෙන ඔය විවිධාකාරයේ තපස් රැකෙමි. බුදුහාමුදුරුව කල්පනා කළා මේ පුද්ගලයා සෑහෙන බුද්ධිය දිනු කරගත්ත පුද්ගලයේ ගෝලියොත් සෑහෙන දිනුවක් ඇති අය මේ පුද්ගලයාට මේ නියම ධර්මයේ පැහැදිලි කරලා දුන්නොත් උන්හැයි ඔය සියල්ල අත්හැරලා බුද්ධ ශාසනයේ පැවිදි වෙලා රහත් වෙලා නිවන් දකින්නෝ සියලු දෙනා. හැබැයි ගිහිල්ලා බණ කියන්න පටන් ගත්තොත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ මුලින්. කෙලින්ම ධර්ම දේශනාවෙන් පටන් ගත්තොත් ඒ වැඩේ හරියන්නේ. මොකද හේතුව උරුවේල කාශ්‍යපතුමාත් රහත් කෙනෙක් හැටියට පිළි අරන් හිටියේ. රටේ හඟවල තිබුණෙත් එහෙමයි බොහෝ දෙනාට උන්නේ රහත් කෙනෙක් හැටියට. ඉතින් තවත් රහත් කෙනෙක් ඇවිල්ලා බණ කියන්න හැදුවට සූදානමක් නැහැනේ පිළිගන්නේ. ඒ නිසා කුමක්ද කළේ බුදුහාමුදුරුව වැඩියා. බුදුහාමුදුරුව රැයක් නවින නවා තැන් ඉල්ලුව. උරුවේල කාශ්‍යපතුමාගේවා දෙන්න බෑ කියලා. නොයෙක් නොයෙක් අතින් සාකච්ඡාවක් ඇති වුණා. ඇති වෙලා දිගින් දිගට ගිහිල්ලා අන්තිමේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා කාශ්‍යපතුමනේ තාපසයෝ තාපසයෝ ඉන්න තැන්වල ඉන්න. කුරුල්ලෝ කුරුල්ලෝ ඉන්න තැන්වල ඉන්න. සිව්පා සතුන් ඉන්න තැන්වල ඉන්න. ගිහි අය ඉන්න තැන්වල ඉන්න. ඉතින් ඒ නිසා මමත් තාපසෙක් ඔබතුමා වගේ ඒ නිසා මටත් ඔබතුමාගේ මේ වාසස්ථානයෙන් අද නවා තැන් ඕන. ඒක තමයි සුසු. මෙහෙම පැහැදිලි කර බොහොම කරුණාවෙන් බුදුහාමුදුරුව පැහැදිලි කරගෙන යනකොට උන්නහැට කල්පනා වුණා එහෙනම් අපි ආසනයක් දෙමු හැම එක්කන් නවාතැන් දෙමු හැබැයි භයානක තැනක ගිනිහල් ගෙයි මහා නාගරාජයෙක් ඉන්නේ. එතෙන්ට ගිය කෙනෙකුට උන්නහැ විස මේ පිඹලා සම්පූර්ණයෙන්ම මරණයත් සිදු කරනවා. ආය යන්න හම්බෙන්නේ නැහැ. උරුවේල කාශ්‍යපතුමා කල්පනා කළා දැන් මේ ගෞතමයන් වහන්සේ හිටියොත් මටත් මේ රටේ තැනක් නැති වෙනවා. ඒතා කොහොම හරි නාගයට කියලාවත් මොන හරි කරවන්න ඕන කියලා අන්න කැමතිනම් ගිනිහල්ගේ තියනවා ඉන්න කැමතිනම් ඉන්න. හැබැයි නාගරාජයෙක් ඉන්නවා. බුදුහාමුදුරුව
පැහැදිලි කරනවා නා කමක් නැහැ බොහොම හොඳයි ඒකට මම ඉන්නවා ගිනිගල් ගිනිහල් ගෙයි තමයි වාසස්ථානේ ලැබුවා රාත්‍රී මැදම යාමයේ වෙනකොට මේ නාගරාජයා බොහොම කලබල මහා විස පිමින්න පටන් ගත්තා ගිනිහල්ගේ වහලෙන් දුන් දාන්න පටන් ගත්තලු හෝ ගාලා මහා ගින්න කඩගත්තා වගේ බුදුහාමුදුරුව කුමක්ද කළේ විරුද්ධිපාද වඩලානේ තියෙන්නේ චිත්තිද්ධිපාදයෙන් බොහොම හොඳට වඩලානේ තියෙන්නේ උන්වහන්සේ ධානයේට සමවැදිලා අදිෂ්ඨාන කළා බුදුහාමුදුරන්ගේ ශරීරයෙන් ගිනි ජාලාවක් මැවෙන්නේ කියලා. දැන් බුදුහාමුදුරන්ගේ ශරීරයෙන් ඔය තේජෝ කදන සමෝපත්තිට සම්බෙදලා තමයි මේක අදිෂ්ඨාන කළේ. ඔන්න මහා ගිනි ජාලාවක් දැල් වෙන. මේක වහල උඩින් යනවා දුමක් නැහැ මහා ගිනි දැල්ලක් වේ. ඈත ටිකක් උස තැනක හිටපු රුවේල කාශ්‍යපතුමා කල්පනා කරනවලු කියනවලු මම කිව්වා ඔය ටික අපේ නාගරාජයා ගෞතමයන් වහන්සේ පුච්චලා දානවා තමයි කියලා උන්නේ උඩට වෙලා සතුටෙන් ඉන්න. පස්සෙන්ද උදේ ඇවිල්ලා බලනවලු. බැලුවන් බුදුහාමුදුරෝ නූල් පටකටවත් සිවුරකවත් ගිනි අඟුරකින් කිසිම කරදරයක් නැහැ අගේට වැඩ ඉන්න. නාගයා පැත්තක නිකන් දමණය වෙලා ඉන්නවා නාගයා. ඒ වෙලාවේ උන්නේ කියනවා ගෞතමයන් වහන්සේ පුදුම දක්ෂයෙක් තමයි මං වගේ රහත් වෙලා නැන්නේ. උන්නේ කියන්නේ එහෙම. ඔය එකක් දෙකක් නෙවෙයි එතන 1000 මේ කියන්නේ 1000 ගාණක් ප්‍රතිහාර. ගිනි දෙවිය පුදන්න ඒ තාපසයෝ මේ දරපලන. බුදුහාමුදුර එතෙන්ට ගිහිල්ලා නිකන් අර ධානයකට සමවැදිලා මේ දර ලේතියෙන් පැලෙන්න එපා කියලා අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. මේ මිස මාන්තිනවා තුම් මුණින් දාඩි දාගෙන බෑ. ඊළඟට අහනවා වහ මන් දර ටික පළල දෙන්නද? එතකොට අරගොල්ල බොහොම කැමැත්තෙන් කියනවා ආ බොහොම හොඳයි බොහොම හොඳයි. බුදුහාමුදුරුව අදිෂ්ඨාන කරනවා ක්ෂණයකින් මුළු දර ටික ඔක්කොම පැලෙලා ගොඩ ගැහෙන. ඉතින් ඒකටත් අර උරුවෙල කාශ්‍යපතුමා පුදුම තරම් අර කතාවමයි කියන්නේ. පුදුම වෙල. ඔන්න බුදුහාමුදුරුව වැඩ ඉන්නවා මේ එලිමහනේ ගහක් යට මහා ගම් වතුරක් ගලාගෙන එන වර පහුගිය කාලේ ආවි සුනාමිය ඒ වගේ මහා ගම් වතුරක් ගලාගෙන එන ඇවිල්ලා බුදුහාමුදුරුව බැහිලම යනවා මොකක් බුදුහාමුදුරුවන්ගේ මේ කිසිම දෙයක් පේන්න නැහැ දැන් මේ සිවුරු පොටක්වත් එයා හිසවත් අතපය මොකක්වත් පේන්නේ නැහැ සම්පූර්ණයෙන් මහා වතුරක් ගලාගෙන යනවා සැරට උරුවේල කාශ්‍යපතුමා කන්දක් උඩ ඉඳගෙන බලාගෙන ඉඳලා කල්පනා කරනවා ගෞතමයන් වහන්සේ අද නම් ඉවර තමයි මේ කියලා ඒත් උන්නේ සතුටෙන් ඉන්නව එහෙ මෙන්න ටික වෙලාවක් යනකොට ගම් වතුර වේගෙන් බහිනු වේගෙන් බැස්සම බුදුහාමුදුරුව වැඩ හිටි තැන නූල් පොටක්වත් තෙමිලත් නැහැ මහ ගම් වතුරක් තිබුණාට ඒ වැඩ හිටි ක්‍රමයටම වැඩයි උන්නේ ගෝලියොත් එක්ක එන ඇවිල්ලා ළඟට ඇවිල්ලා බලලා කියනවා ගෞතමයන් වහන්සේත් පුදුම කෙනෙක් තමයි. නමුත් මං වගේ රහත් වෙලා නම් නැහැ. ඔහොම කිය කියා මේ ඔය ප්‍රතිහාර දහස් ගණනක් පානතුරු උන්නැහැගේ හිත වෙනස් කරන්න බැරුණා නේ. මොකද උන්නැහැ රහත් කියන එක තමයි තදින්ම හිතේ තිබුණේ. අන්තිමේදී උන්නැහැ බුදුහාඳුරු ළඟට ඇවිල්ලා කියනවා අර ප්‍රතිහාර දැකලා ස්වාමීනි මම රහත් වෙලා නැහැ. ඔබ වහන්සේ රහත් වෙලා තියෙනවා. ඒ නිසා අපට අවවාද කරන්න රහත් භාවය ලබා ගන්න. අන්න බුදුහාමුදුරුවෝ ඊළඟට මේ සියලු දෙනා පැවිදි කරනවා. පැවිදි කරලා ඒ අයට පසුව ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව තුළින් මේ හැම දෙනාම රහත් භාවය ලබනවා. මොකද මේගොල්ලෝ තාපසයෝ පව් කරපු අය නෙමෙයි. අර වැරදි දර්ශනයක් අනුව ඔය නොඑක් ආකාරයේ පුද පූජා පවත්වමින් තපස් රැකෙමින් හිටියා. නමුත් නුවණ දිනුනු වෙච්ච අය. ඉතින් ඒ ඇයට බොහොම ලේසියෙන් පුළුවන් වුණා ඊළඟට බුදුහාමුදුරුවෝ ධර්මයේ පැහැදිලි කරනකොට ධර්මය අවබෝධ කරගන්න. පින්නතනේ බුදුහාමුදුරුවෝ ඒ වගේ තවත් ඉතින් ඔය යමා මහ පෙළහැර වගේවා නේද? ඥාතීන් ඉදිරියේහි බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වන්න යමා මහ පෙළහැර පෑ ආකාරය සංකත්සපුර මහා ප්‍රාතිහාර්ය වගේ ඒවා කොච්චරත් බුදුහාමුදුරුවෝ එහෙම කීපයක් කළා එහෙම.
ශ්‍රාවකයන් වහන්සේලාට වැඩි ඒවට ඉඩක් දුන්නේ නැහැ හේතුව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ වටිනා දේ ධර්මයෙන්ම තේරුම් කරලා දීලා ධර්මයෙන්ම පැහැදිලි කරලා දීලා ඒ ධර්මයේ තුලින්ම ඕන ඒ අයගේ සිත හදන්න සිත පිරිසිදු කරන්න ධර්මයෙන්ම ඕන කොයි බාහිර දේවල් වලින් ඒක තේරුමක් නැහැ ඒක වෙනත් ආගමිකයොත් කරනවා ඒ කියන්නේ වෙන නොඑක් නොඑක් කිරිෂුවරුත් ඒක කරනවා ඒක අමාරුම සෑහෙන අමාරු තමයි නමුත් රහත් වීම තරම් අමාරු දෙයක් නොවී ඒක බුද්ධත්වයේ වගේ අමාරු දෙයක් නොවී ඒක ඉතින් බලන්න අපට දැන් මුගලන් මහරහතන් වහන්සේ ඉරදිමුතුන් අතරින් අග්‍රයිනේ උන්වහන්සේටත් මේ ධ්‍යාන අභිඥා ඒවා හරියාකාර වඩපු නිසා හොඳ චිත්ත සිතේ පුදුම විදියේ ශක්තියක් තිබුණ නිසා හොඳ ඍද්ධිපාදයක් ඒක චිත්තිද්දි පාදයෙන් හොඳට තිබිච්ච නිසා උන්වහන්සේටත් ෂණයෙන් පුළුවන්කම තිබුණා ඔය ඕනම ධානයකට සමවැදිලා අර වගේ ඍද්ධි ප්‍රාතිහාරේ පාන මුගලන් හාමුදුරුවෝ දිවි ලෝක වැඩියන්නේ සාමාන්‍ය කෙනෙකුට යන්ත්‍ර සූත්‍ර මගින් අහස් යත්‍රාවක් හදලා උඩින් යන්න පුළුවන්. නමුත් එහෙම දිවි ලෝකයකට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ආපහු එන්න ඒතරම් ලේසි නෑ. අපේ සමහරු අපේ සමහර ග්‍රහ වස්තු වලට ගිහිල්ලා නම් යන්ත්‍ර සූත්‍ර මගින් ආපහු එනවා. ඒකත් එක්තරා වෘද්ධියක් තමයි. සිත දියුණු කරලා ඒ තුලින් භෞතික ශක්තිය වැඩි කරලා ඒ භෞතික ශක්තියෙන් තමයි ඒ ගමන් බිමන් කරන්නේ. එහෙම නැතුව චිත්ත ශක්තිය යොදවලා මේ ධානලාභීව නෙවෙයි ඒව කරන්නේ. ආශ්‍රය යත්‍රා හදන්නේ, චන්ද්‍රිකා හදන්නේ, රොකට් හදන්නේ, මේ 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 කියන ආකාරයේ ලෞකික ලෝකෝත්තර වශයෙන් මේ සමාපatti ආදී ලැබමින් නෙවෙයි. එතකොට මුගලන් හාමුදුරුවෝ ගිහිල්ලා අපට දුන්න ලොකුම අනුශාසනය තමයි නොඑක් ආකාරයේ පින් දහම් කරපු අය දිව්‍ය ලෝකවල සැප සම්පත් විඳිනවා. පුංචි පින්කම් කළත් බොහොම හොඳ ශ්‍රද්ධාවෙන් පින්කම් කළා නම් ඒ පුංචි පින්කම් වුණත් මහත් ඵල මහාංශංස දායක වෙනවා. පලාමිටක් දන් දුන්න අය දිව්‍යාත්ම භාව ලබාගෙන එහේ හිටියයි හමුුණයි මේ අපේ මුගලන් හාමුදුරන්ට පළතුරු ගෙඩියක් දන් දීලා බොහොම ශ්‍රද්ධාවෙන් දිව්‍යාත්භාවයක් ලබාගෙන ඉන්න අය හමු වුණායි. උග්ගස් කෑල්ලක් දන් දීලා ඒකෙන් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉන්න දිව්‍යාංගනාවෙම හම්බ වුණායි. ඔය අපේ සිංහල කවිවලත් තියෙන උග් දඬු කඩක් සංගනට දී කෙලස් දෙවි කෙලස් දෙවි කෙලස් සෝදගත්ත කෙලස් අඩු කරගත්ත කෙලස් අඩු කරගෙන ඒ තුලින් මරණයෙන් පස්සේ දිවි ලෝක යන්න පුළුවන් වුණා. මොකද මේදී රහත් වෙන්න තරම් වාසනාව තිබිච්ච නැති නිසා. ඒ වගේ අර දිව්‍ය විමානවල ඉන්න නොඑක් දෙනාගේ සැප සම්පත් පිළිබඳව මෙහි දේශනා කරමින් අන්න එහෙමනම් අපි ප්‍රධාන වශයෙන් උත්සාහ කළ යුතුයි මීට වඩා ඉහළ තැනකටවත් යන්න. නිවන් දකින්න අවශ්‍යමයි. එතෙක් අපට සුගතිගාමී වෙන එකත් ලොකු දෙයක්. ඒ නිසා හොඳ පින් දහම් කරන්න දිව්‍ය ලෝකයක්. ඇයි පව් කළොත් අපායට යන්න. මුගලන් මහරහතන් වහන්සේට පුළුවන් වුණා අපාහි වලට ප්‍රේත ලෝකෝට ත්‍රිතන් ලෝකේ නම් ඉතින් අපටත් පේනවනේ වටපිටාවේ ආරෙ මේ. බොහොම මේ අර ප්‍රේත ලෝක මේ ආදී පේන්නේ නැහැනේ අපට. ඒ වගේ ඔය මහා භයානක අපායවල තියෙනවානේ. එක පැත්තකින් මහා ලෝදියම පිරිච්ච ඒ වගේ අසිපත්‍ර වනේ වගේ මේ අවියාවිදම නිතර කඩාවැටලා ඒකේ ඉන්න අය කැපි 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 පොඩි වෙවි ක්ෂණයක් ක්ෂණයක් පාසා මෙරි මෙරි උපදින අය දුක් විඳ 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 ඒ වගේ කටුඹුල් වගේම භයානක ඒවා තියෙනවානේ. මුගලන් හාමුදුරුවෝත් ගිහිල්ලා ඒත් ගිහිල්ලා බලලා ඇවිල්ලා ජනතාවට දේශනා කරනවා මේක මහ භයානකයි. ගියොත් නම් බොහොම භයානක ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. ඒවා දවසක් දෙකක් නෙවෙයි, මාසයක් තුන් මාසෙට, හය මාසෙට, අවුරුද්දට, 20 අවුරුද්දට යන ඒවා නෙවෙයි.
කල්ප ගණන් ගිහිල්ලා ඒවයි දුක් විඳින සිද්ධ වෙන. ඒ නිසා ඒ වටනම් යන්න සූදානම් වෙන්න එපා. එක්ක මිනිස්සු ලෝකෙම නතර වෙන්න හොඳ දේවල් කරන්න නැත්නම් මිනිස්සු ලෝකෙන් තවත් ඉහළට යන්න උත්සාහ කරන්න. ඒ ඉන්න නතර වෙන්නේ නැහැ බුදුහාමුදුරගේ ධර්මයේ අනුව. සංසාරයෙන් නිදහස් වෙන්න නම් අනිවාර්යෙන් නිවන් දැකිය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. අර අපේ මුගලන් මහරහතන් වහන්සේ වැනි අය යර්ධි බලයෙන් අරවගෙන එක් දේවල් පෙන්නමින් අපට ක්‍රියා කළා. ඒ වගේ පින්නතුනේ මේ සිත මේ වෘද්ධිය සඳහා සිත හරියට තැම්පත් කරගත්තොත් හරියට යොදාගත්තොත් ශක්තිමත්ව ඒ ඒ ආකාරයට ඒ ධ්‍යාන සමාපatti ලබන්න පුළුවන් වෙනවා. ඔය අභිධර්මාර්ථ සංග්‍රහයෙම සඳහන් වෙනවා සම්භූත කියලා මහරහතන් වහන්සේ නමක්. සම්භූත කියන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨාන් ආදී ලබාගෙන භාවනාවට අවශ්‍ය උපදෙස් ලබාගෙන කායගත සති භාවනාව වඩමින් සීත වනයේ කියන ප්‍රදේශයේ එලිමහනේ භාවනා කර කර ඉන්න. බොහොම සිත තදින් තැම්පත් කරගෙන ආයේ එහෙ මෙහෙ හෙල්ලෙන්නේ නැති වෙන. මොන සද්ද ඇහුණත් මොන දේවල් රටේ ලෝකේ මොන හොල්මන් තිබුණත් ඒ කිසිවක් ගණන් ගන්න නැතුව තදින්ම සිත තැම්පත් කරගෙන කායගත සති භාවනාව වඩාගෙන යන. මේ භාවනා වඩන අතරතුර වෛශ්‍රවණ මහ රජුරු එයා මේ ඔය සතරවරන් දෙවිවරුන් හැටියටනේ සැලකන්නේ ධෘතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ. එයින් එක්කෙනෙක් තමයි මේ. උන්නැහෙත් අර ඍද්ධිලාභියෙක් උන්නැහේ උඩින් යන්නේ අහසෙන් යන්නේ. ඒ ලෝකතර ලෝකෝත්තර ධ්‍යාන ලැබල නෙමෙයි අර ලෞකික සමාපatti ලැබුවාය. උන්නේ උඩින් යන ගමන් දැක්ක මේ හාමුදුරු නමක් භාවනා කරන. භාවනා කරලා කරනවා දැකලා උන්නේ හිමින් හිමින් පාත් වෙලා මේ හාමුදුරන්ට බැඳලා. හැබැයි උන්වහන්සේ හැවත් ඇරියේ නැහැ. බැඳලා හිමින් හිමින් පසුපතට ගිහිල්ලා ඒ වෛශ්‍රවණ මහා දෙවියන්ගේ ආරක්ෂක නිලධාරීන් ඉන්න ඒගොල්ලෝ යක්ෂයෝලු ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් නැවැත්තුවා මේ හාමුදුරුවෝ භාවනා කරන තැන ටිකක් කිට්ටුවෙන් ඉන්න මේ දෙනම ආරක්ෂා මේ හාමුදුරුවෝ ආරක්ෂා කරන්න ආරක්ෂා කළා. ධානයෙන් නැගිට්ටම කියන්න මේ වෛශ්‍රවණ මහරජතුමා ඇවිත් වැඳලා ගියා කියලා අර යක්ෂයෝ දෙන්නට කිව්වා. දැන් මේ යක්ෂෝ දෙන්න දැන් ආරක්ෂාවට ඉන්නවා දෙපැත්තෙන් මුරකාරයෝ දෙන්න වගේ හරියට. නමුත් සම්භූත හාමුදුරුවෝ අර භාවනාව මොහොතකටවත් නතර කළෙත් නැහැ, මේවා ගණන් ගත්තෙත් නැහැ, මේවා ඇහෙන්නෙත් නැහැ, මොකද පේන්නෙත් නැහැ. තදින්ම අර සිත යොමු කරලා තියෙන මේ භාවනාවට ආයි සිත හොල්ලන්නේ නැති තත්ත්වයට අන්න නියම චිත්ත සිත පිහිටුවාගෙන ඒ තුළින් මේ ධ්‍යාන ලබන්න. ඒක ඍදි පාදයක් වශයෙන් ඍදියට මගක් වශයෙන් ඒ ඍදිය ලබන්නයි මේ සූදානම් වෙන්නේ. අන්තිමේ ඒ අවශ්‍ය ධ්‍යාන ලබාගෙන උන්වහන්සේ නැකිලා බැලුවම් පස්සේ මෙන්න ඉන්නවා යක්ෂෝ දෙන්නෙක් මුරට. ආ මොකද කියලා ඇහුවා. ඉතින් කිව්වා අපට මේ අපේ මහරජතුමා කිව්වා ඔබ වහන්සේ ආරක්ෂා කරන්න ආරක්ෂා කරලා ඔබ වහන්සේ ඔය සමාධියෙන් නැගිට්ටම අපට කියන්න කිව්වා වෙසමුණු මහරජතුමා ඇවිත් වැඳලා ගියා කියලා. එතකොට කියනවා අර හාමුදුරුවෝ නෑ නෑ ඔබලගේ ආරක්ෂාව අපට අවශ්‍ය නෑ, අපට බුදුහාමුදුරුවෝ ආරක්ෂාවක් දීලා තියෙනවා, බුදුහාමුදුරුවෝ ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා. ඒ තමයි අපේ සිත ශක්තිමත් කරගන්න. ඒ සිත ශක්තිමත් වුණාම ආයේ කිසිම බාහිර බලවේගයකින් අපට පීඩාවක් නැහැ. ඒ නිසා අපේ භාවනාව අපි සම්පූර්ණ කරගන්න ඔබලා මහන්සි වෙන්න ඕනේ නැහැ, මා ආරක්ෂා කරන්න ඔබලත් යන්න කියලා රජුරෝ හම්බේ. පින්නතුනේ එතෙන්දී
පැහැදිලිකල්ලා තියෙන්නේ මේක විශේෂයෙන් චිත්තිද්දි පාදය පදනම් කරගෙන තමයි මේ හාමුදුරු මේ භාවනාව වඩලා ඒ සමාධි ලබලා තියෙන්නේ. එතකොට සිතේ ශක්තිමත් බව කොච්චර වැදගත්ද කියන එක පෙන්වන්න තමයි අර නිදර්ශන ඉදිරිපත් කළේ. දැන් අනිත් ඒවායේදී මේ චන්දිද්දි පාදයේදී චන්ද කැමැත් ආසාව ඔය රට්ටපාල හාමුදුරු ගැන කියලා ඒවා කියන්නේ නැතනේ කලින්. ඒ හාමුදුරුවෝ බුදුම තරං ඕනකමකින් ආසාවකින් තමයි පැවිදි වුනේ. පැවිදි වෙලා භාවනා කළා මාර්ගඵල ලැබුවේ. ඒ වගේ එක් එක් ඇත්තන්ගේ ඒ වගේ ලක්ෂණ කොච්චරවත් තියෙනවා. එහෙමනම් දැන් අපට තියෙන වැදගත්ම දේ පින්නතුනේ මේකයි. මේවා සියල්ලක් අපි කටපාඩම් කරගෙන ඉන්නවටත් වඩා වැදගත් දෙයක් තමයි අපේ සිත දිහා බලන්න. අපේ සිතේ ස්වභාවය ගැන බලන්න. සිතේ ක්‍රියාකාරීත්වය බලන්න. ඔය දැන් ඔය භාවනාවලදී සතිපට්ඨාන භාවනාවලදී කියන සරාගං වාචිත්තං ඒ ආදී වශයෙන් කියනවානේ. වීතරාගං චිත්තං ආදී වශයෙන් කියනවානේ. සිත දිහා බලනවා සිතේ මොන මොන විදිහේ සිතුවිලිද තියෙන්නේ කියලා. බලලා වඩ වඩා හොඳ සිතුවිලි ඇති කරගන්න. ඒ කියන්නේ රාග සිතුවිලි වලින් තොර, දේශ සිතුවිලි වලින් තොර, මෝහ සිතුවිලි වලින් තොර ඒව යටපත් කරලා සම්පූර්ණයෙන් නැතර නැති කරන්න බෑනේ රහත් වෙනතුරු. ඉතින් මේවා ටිකෙන් ටික යටපත් කර කර ඉදිරියට යන්න ඕන. ඒව යටපත් කළ තරමට මෙලොව තේන පුදුම සැනසෙල්ලක් තියෙනවා. සංසාරයේ වතේනොත් පුදුම සැනසෙල්ලක් තියෙනවා. අන්න එහෙමනම් චිත්තිද්දීපාදේ වඩලා ධ්‍යාන ලබලා ඒ අභිඥා ලබලා ප්‍රාතිහාර්ය පාන්න ඕන කෙනෙකුට ඉතින් ආසාවක් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒ මගින් හෝ වේවා අපි උත්සාහ කරනවා නම් අපේ සිත පාලනය කරගන්න, සිත ශක්තිමත් කරගන්න, සිත මේ ධර්මයේ නැමැති අරමුණට නගා ගන්න ඒ අපේ මෙලව දිනුවටත් හේතුවක්, සංසාර දිනුවටත් හේතුවක්, සියලු සසරින් නිදහස් වීම සඳහා තීකාන්තින් ඒක හේතු වාසනා වෙනවා. අන්න එහෙමනම් පින්නතුනි අදත් කල්පනා කරන්න මේ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය සම්පූර්ණ වෙගෙන යන අවස්ථාවේ අපි මේ වාසනාවන්තය වශයෙන් මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නේ අද මේක ලේසියෙන් පාසුවෙන් ලබාගත හැක්කක් නොවේ. අපායවල ප්‍රේත ලෝකවල ඉන්න කෝටි ප්‍රකෝටි ගණන් මේ මනුෂ්‍ය ලෝකෙන් ගියා එදිහා බැලුවම අපි මේකෙන් බේරෙන්න ඕන නේද? අපේ ජීවිත වඩ වඩා හොඳ කරගන්න, යහපත් කරගන්න, රටට සමාජයට ලෝකයට වැඩදායකව ජීවත් වෙන්න, ඒ වගේ ගෙදර දොරේ බොහොම සාමයෙන් සමාදානෙන් ජීවත් වෙන්න, කෙලෙස් බලවේග යටපත් කළ තරමට පුදුම තැනතිල්ලක් ඇති වෙනව නේද කියලා කල්පනා කරලා වඩ වඩා ජීවිත හැඩගස්ව ගන්න උත්සාහ කරමු. ධර්මස්රවණ ආනිසන්තයෙන් හැම දෙනාටම උතුම් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනේ අද මේ ධර්මදේශනයේ දායකත්වය දරන්නේ ජායල ලුරුදු මාවතේ 29 එක ලිපිනේ පදිංචි ගිහාන් අනුරුද්ධ මහත්මයා සහ මහේචිකා මල්කාන්ති මහත්මිය මේ දෙපළ විසින් අරමුණු කීපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. එදා මෙදෑතුර උතුම් බුදු සසුන රැක ගැනීමට අපමණ වෙහෙසක් දරමින් අපවත් විවදාල මහා සංඝරත්නයට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් දැනට සාසනික කටයුතු වල නිරත වන පූජනීය මහා සංඝරත්නයට නුදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේ රට දැය රක්මින් අප අතරින් වියෝ වූ සියලුම රණවිරුවන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් සුනාමි ව්‍යසනයෙන් මියගිය සියල්ලන්ටම පුණ්‍යානුමෝදනා කිරීමත් මේ ධර්මදේශනාවේ පරමාර්ථ අරමුණු. එපමණක් නොවේ මේ පින්කමට සහභාගී වන සියල්ලන්ගේම වර්ග පරම්පරාගත මියගිය සියලුම ඥාති සමූහයාට හා තුන් ලෝ වාසී සියලුම සත්වයන්ට අමා මහ නිවන් සුව පැති අදට උපන් දිනයේ යෙදෙන ජායල ලුරුදු මාවතේ අංක 29 එක නිවසේ පදිංචි තරංගනී මధుවන්තී වීරසිංහ තත්
පොළොන්නරුව නව නගරයේ පදිංචි ගීතා ඉන්දිකා වීරසිංහට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ අරමුණ. මේ සියලු අරමුණු ඉටු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාදට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාදට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාදට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං අද දවසේදී බෞද්ධ රූපවාහිනී නාලිකාව බෞද්ධ ගුවන් විදුලිය සමගාමීව සජීවී විකාශයක් ලෙසින් ගෙන එන්නට යෙදුණු මේ විශේෂ වැඩසටහන් මාලාවේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මදේශනාව තුළ අද මාතෘකාව වුණු චිත්ත ඉද්ධිපාදයේ ආශ්‍රයෙන් කෙරෙන ධර්මානුශාසනාවයි ඔබේ ආකාරයෙන් ශ්‍රවණය කළේ. මෙහි පැමිණ සිටින දායක පින්වත් පිරිසට මේ අවස්ථාවේදී බොහොම ගෞරවණීයව ආරාධනා කරනවා. අප කෙරෙහි දයනු කම්පාවෙන් මෙම පින් බිමට වැඩමවා වදාළ දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නා හැටියට ඒ පින්වත් පිරිසට ඒ කාරණාවට ආරාධනා කරන අතරතුරේදී ඔවුන්ගේ කාර්යභාරයේ යෙදෙන අතරතුරේදී ඔබට සිහිපත් කරන්නම්. අද දවසේදී මේ සඳහා තමන්ගේ සදැහැති දායකත්වයේ ලබා දී තිබෙන්නේ ජායල ලෝර්දු මාවතේ අංක 29 එක දරණ නිවසේ පදිංචි ගිහාන් අනුරුද්ධ මහත්මයා සහ මහේෂිකා මල්කාන්ති මහත්මිය යන දෙපළ විසින් ඔවුන්ට පරිස්කාර පූජා කරන්නට නැවතවතාවක් ආරාධනා කරනවා. ජායල ලෝර්දු මාවතේ අංක 29 එක දරණ නිවසේ පදිංචි ගිහාන් අනුරුද්ධ මහත්මයා සහ මහේෂිකා මල්කාන්ති මහත්මිය යන දෙපළ විසින් තමයි අද දවසේදී මේ සජීවී වැඩසටහන සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දී තිබෙන්නේ. ඒ මතක් කිරීමත් සමගින් පින්වත්නි අද තව සුළු මොහොතකින් ඔබට හැකියාව තිබෙනවා ඒ අත්‍යලංකාර වූ මනෝරම්‍ය වූ මල් පෙරහැර තමන්ගේ දෑසින් දකින්නට. ඉතින් ඒ සඳහා අපි ඉදහසට තව සුළු මොහොතකින් වෙන් කරවා ගන්නවා. අද ශ්‍රී ලංකා පොලිසියේ සංවිධාන ශක්තියෙන් තමයි මේ මල් පෙරහැර වීථි සංචාරය කෙරෙමින් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට පැමිණෙන්නට නියමිතව තිබෙන්නේ. ඒ සිහිපත් කිරීමත් සමගින් හෙට දවසේදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාවේ විමංසා ඉද්ධීපාදයේ ආශ්‍රයෙන් කෙරෙන ධර්මානුශාසනාව පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට නියමිතයි. ඒ වගේම අනිද්දා දවසේදී සද්ධා ඉන්ද්‍රිය ආශ්‍රයෙන් කෙරෙන ධර්මානුශාසනාව පූජ්‍යපාද ඕපාත සමිත විහාරී ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට නියමිතයි. මැයි මස 3 දින වීරිය ඉන්ද්‍රිය ආශ්‍රයෙන් කෙරෙන ධර්මානුශාසනාව පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට නියමිතයි. ඉතින් ඒ සිහිපත් කිරීම සමගින් අද දවසේදී මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාව සාක්ෂාත් කරගනුවස් මෙහි වැඩමවා වදාළ ගාල්ල හබරකඩ ශ්‍රී විජයානන්ද රාජමහා විහාරාධිපති පූජ්‍යපාද හබරකඩ ඉන්දරතන නායක ස්වාමීන් වහන්සේට තවත් බොහෝ කාලයක් මේ සසුන් කෙත අස්වද්දමින් මේ උතුම් වූ ශාසනික මෙහෙවරේ යෙදෙනට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිරෝගී සුව සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී මේ සජීවී වැඩසටහනින් සමුගන්ටයි සූදානම. අපි තව සුළු මොහොතකින් මල් පෙරහැර සමගින් සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් මේ අවස්ථාව ප්‍රධාන පාලක මැදිරිය වෙතයි.